වන්ෂෙල් මාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යාපනික අංශයේ සාඩම්බර ඉදිරිපත් කිරීමක්. ලෝකයේ පයින් ගමන් කරන්න පුළුවන් දිගම මාර්ගය රටක් ඇතුලේ තියෙන්න පුළුවන් වුණත් රටවල් කීපයක් හරහා වැටිලා තියෙනවා කිව්වොත් පුදුම වෙන්න එපා. ඇත්තටම එහෙම පාරක් තියෙනවා. අපි ඒ පාර දිගේ රවුමක් ගිහින් බලමු. සිව් දිගින් දැනුම නැගෙන සිව් දිගට දැනුම බෙදෙන විශ්ව තරණයටම කැප වූ විශ්ව යාත්‍රා. ලංකාවේ දස දිග පුවත් එසැනින් එක සැනින් දැන්ම පිවිසෙන්න www.janamina.com. මූදහරහා හෝ වෙනත් සැලකිය යුතු බාධකයක් නැතිව පයින් ගමන් කරන්න පුළුවන් ලොව දිගම මාර්ගය වන්නේ දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් සිට රුසියාවේ මගදන් දක්වා වැටිලා තියෙන මාර්ගයයි. මුළු දුර සැතපුම් 14,334ක්. මෙම මාර්ගය දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් සිට රුසියාවේ මගදන් දක්වා සූවස් ඇල, තුර්කිය, මධ්‍යම ආසියාව සහ සයිබීරියාව හරහා වැටිලා තියෙන්නේ. විවිධ රටවල් 16ක් හරහා ගමන් කරන මාර්ගයක් විදිහට තමයි සඳහන් වෙන්නේ. ඔයා මේ පාර හරහා යනවා නම් රටවල් 16ක් වේලා කලාප 6ක් සහ සියලුම කාලවල් හරහා ගමන් කරනවා. සාමාන්‍යයෙන් පයින් ඇවිදලා මේ පාරේ අවසානයට ළඟා වෙන්න පැය 4,310ක් ගත වෙනවා. නොනවත්වාම ඇවිදිනවා නම් දින 187ක් ගත වෙනවා. මුළු මාර්ගයම පාලම් සහිත මාර්ගවලින් සමන්විත වන නිසා කිසිම අවස්ථාවක ගඟක් හරහා යාත්‍රා කිරීමට කුඩා ඔරුවක් පවා භාවිතා කිරීමට වන්නේ නැහැ. කාන්තාර හරහාත් පාර වැටිලා තියෙන නිසා කාන්තාරයක ගමන් කරන අයට අවශ්‍ය ආම්පන්න, ඒ වගේම වැස්සට අවශ්‍ය වැසි ආම්පන්න, ඒ වගේම ආහාර, වතුර, බේත්, සෞඛ්‍යාරක්ෂිත දේවල්, පාවහන් යුගල් කිහිපයක්, ආහාර හදාගන්න අවශ්‍ය දේවල් මේ ගමනට ලෑස්ති කරගන්න අවශ්‍ය වෙනවා. සමහර වෙලාවට කිසි කෙනෙක් දකින්නවත් නැති ප්‍රදේශ හරහාත් ගමන් කරන්න වෙනවා. ඒ නිසා සත්තුන්ගෙන් වෙන හානිය සහ බෙහෙත් තාන්දියත් අරන් යන්න ඕනි. මේ ඔබ නරඹන්නේ වන්ෂෙල් මාධ්‍ය කේන්ද්‍රයේ විශ්ව යාත්‍රා වැඩසටහන් පෙළයි. අපව පහතින් නැති සීනුව ඔබ සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබගේ අදහස් පහතින් ලියන්න. මේ මාර්ගය සිම්බාබ්වේ හරහාත් වැටිලා තියෙනවා. ලෝකයේ මාරාන්තික සර්පයන්ගෙන් එකෙක් වන කළුමාම්බාගේ නිවහන තමයි සිම්බාබ්වේ කියන්නේ. ලෝ වැඩිම මැලේරියා රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ උගණ්ඩාවෙනි. දකුණු සුඩානය සන්නද්ධ මංකොල්ලකෑම්, පහර දීම් සහ පැහැර ගැනීම් වලින් පීඩා විඳි ලෝකයේ භයානකම රටක්. සිරියාව සිවිල් යුද්ධයක් තියෙන රටක්. ඒ නිසා මේ රටවල් හරහා යන්න වෙන නිසා අවධානයෙන් යුතුව දේවල් පිළිබඳ සොයා ගන්න වෙනවා. ඒ වගේම දරිද්‍රතාවයෙන් පෙළෙන තුන්වන ලෝකයේ රටවල් හරහාත් ගමන් කරන්න වෙනවා. මිනිසුන් සොරකම් කිරීමට, ප්‍රයෝජන ගැනීමට, පැහැර ගැනීමට හෝ මරා දැමීමටත් පුළුවන්. ඒ නිසා ගමන් කරන්නාගේ පාලනයෙන් පිටත බොහෝ අවධානම් තිබෙනවා. රටවල් 16ක් හරහා ගමන් කරන්න වෙන නිසා ඒ සියලුම භාෂා භාවිතය ගැන අපට දැනුමක් නැති නිසා පොදුවේ භාෂා ප්‍රශ්නය මතුවෙනවා. ඒ වගේම එකම මුදල් වර්ගයක් භාවිතා නොකරන නිසා මුදල් වෙනස් කිරීමට සිද්ධ වෙනවා. වතුර නැත්තටම නැති අපිරිසිදු ජලය තියෙන ස්ථාන හමු වෙනවා. ඒකත් පොදු ගැටලුවක්. අධික වෙහෙස අනිවාර්යෙන් ඇති වෙන්න පුළුවන්. ජීවිතයට තර්ජනයක් වන තුවාල හා රෝගාබාධ වලටද ගොදුරු වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. කොහොම නමුත් ලෝකයේ වැඩි රටවල් ප්‍රමාණයක් සම්බන්ධ කරන මේ මාර්ගය ලෝකයේ එකම ගම්මානයක් කිරීමට සැරසෙන පෞරක් බවට පත්වෙන බව නම් කියන්නම ඕනි. දැනුම සයුරින් පෝතක් රැගෙන නැවත මීළඟ වීඩියෝවෙන් හමුවන තුරු අපෝ සබ්ස්ක්‍රයිබ් කොට සාමාජිකයෙකු වන්නේ.